ඔබ දන්නවා මේ වන විට ශ්‍රී ලංකාවේ පවුණක් නොවේ මුළු ලෝකයේම කොරෝනා රෝගී තත්ත්වය නිසා හදිසි අවස්ථාව බවට හදිසි තත්ත්වයක් බවට ප්‍රකාශ වී ඇති අවස්ථාවකයි ඔබ මේ වැඩසටහන නරඹමින් සිටින්නේ. අප සිතුව අද දින වෛද්‍ය සාකච්ඡාව තුළින් ඒ පිළිබඳවත් ඔබට කිසියම්ව දැනුවත් කිරීමක් කරන්නට. අද ඔබ දැනුවත් කිරීමට අපගේ ආරාධනෙන් අප සමග එකතු වන්නේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති සහ කොළඹ රිට්වියාරයා ළමාරෝ හලේ ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය වෛද්‍යතුමා. වෛද්‍යතුමා දැන් අප දන්නවා මේ විශේෂයෙන්ම කොරෝනා රෝගී තත්ත්වය නිසා ජනතාව බොහෝ බයෙන් පසුවන කාලවකවානුවක අප සිටින්නේ. නමුත් මීට කලින් අපගේ අතීතය පිළිබඳ අප සලකා බැලීමේදී විශේෂයෙන්ම මේ රෝගාබාධ සඳහා මෙවැනි බිය වූ අවස්ථාවන් අපට අසන්නට දකින්නට ලැබුණ අවස්ථා ඉතා දුර්ලභයි. විශේෂයෙන්ම අප දන්නවා අපගේ ආහාර රටාවේ වෙනස්කම් නිසා වන්ට පුළුවන් නැසෙත් නැත්නම් අපගේ සංස්කෘතියට ඇති වූ කිසියම් වූ වෙනස්කම් නිසා වන්ට පුළුවන් අප මුහුණ දී සිටිනවා මෙම රෝගී තත්ත්වයන් බහුලව පැතිරීමේ පාරිසරික තත්ත්වයකට. මේ කුමන වෙනසක් නිසාද මෙවැනි තත්ත්වයකට අප ගොදුරු වෙවයි? මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ජාතික මාධ්‍යයක මේ සාකච්ඡාව ආරම්භය යුතුයි. අපි ජාතියක් හැටියට අපි ගත්තාම දැන් කොරෝනා කියන රෝගයට ලෝකෙම අවදානමකට පත් වෙලා තියෙනවානේ. මේ මාධ්‍ය සහ අනිකුත් කාරණා වලින් අපි බය කරලා තිබ්බට අපේ මිනිස්සු බය වෙච්ච ආකාරයක් මේකේ පේන්නේ නැහැ. ඒ වගේම තමයි අපි ගන්න ඕනේ පියවර ගන්න ඕනේ කියන එක පැකිලීමක් තිබිය යුතුයි කියලත් මම පැහැදිලිව විශ්වාස කරනවා. නමුත් මේ ලෙඩ රෝගවලට අපි අතීතයේදී බය වෙලා නැහැ. මේක ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කරන මූලාශ්‍ර අපි සලකලා බැලුවොත් එහෙම අතීතයේ විශේෂයෙන්ම මේ ලංකාව රජවරුන් පාලනය කරපු යුගය ගැන මම අධ්‍යයනය කරා. එතනදී දකින්න දේ තමයි අපිට තියෙනවා මේ රට ඉතාමත්ම පෝසත් රටක් මූලාශ්‍රවලින්. අපි ලිඛිත ඉතිහාසයක් අවුරුදු 2500ක තියෙන රටක්. ලෝකයේ ඒ අහලකටවත් එන්න පුළුවන් ලිඛිත ඉතිහාසයක් තියෙන චීන කියන රටට විතරයි. එතකොට ලිඛිත ඉතිහාසය බලපුවාම අපිට තියෙන ලිඛිත මූලාශ්‍ර බලපුවාම පැහැදිලිව පෙන්වන්න කරනවා අපිට ලෙඩ රෝග ඉතාමත්ම ආම වශයෙන් තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි කියනනේ වසංගත රෝග කියලා. වසංගත රෝග කියලා අපි හඳුන්වන්නේ මේ කොරෝනා වගේ කෙනෙක්ගෙන් කෙනෙකුට විස බීජ නිසා පැතිරෙන රෝග. ඒවා තිබ්බ වසංගත තත්වයක් ගැන මේ මූලාශ්‍රවල සටහනක් නැහැ. ඒ වගේම තමයි අපි අනිත් කොටස තියෙනවානේ මේ බෝ නොවන රෝග කියලා අපිට මේ දියවැඩියාව පිළිකා වගේ රෝග මෙවැනි රෝග විශාල වශයෙන් රටේ තිබ්බය කියන එක අපේ කිසිම මූලාශ්‍රයක සඳහනකුත් නැහැ. අපිම දන්නවා මේ 1965 විතර වෙනකන් අපේ රටේ මෙම රෝග වැඩිපුර තිබ්බෙත් නැහැ. එතකොට මෙතනදී අපි හිතාගත යුතු දේ තමයි බෝවන රෝගත් බෝ නොවන රෝගත් අපේ ජනතාවට වැළඳෙන්නේ නැති සංස්කෘතියක් පරිසරයක් ජාන කිටුවක් අපිට තිබිලා තියෙනවා. අපි ඉතාමත්ම ඒ අතින් පින්වන්ත ජාතියක්. නිරෝගිකමනේ අපිට වටිනාම දේ. එතකොට අද මේ ඒ පරිසරය නිසාම ඒ තියෙන පසුබිම නිසාම අපි මේ ලෙඩ රෝගවලට බය නැතුව ජීවත් වෙනවා. එතනදී තමයි මේ අපි මෙතනදී සලකා බැලිය යුත්තේ දැන් ලෝකයේ දියුණුවයි සම්මත රටවල් බටහිර රටවල් කියලානේ කියන්නේ. හොඳටම අපහසුතාවයට පත් වෙලා තියෙනවා කොරෝනා කියන මේ වෛරසය නිසා. වෛරසය නිසා අද නැව් ගමන්ද ගුවන් ගමන්ද සියල්ල නතර කරලා වෙළඳාම්ද අධ්‍යාපනයේද සියලු දේවල් නතර කරලා සම්පූර්ණම හැමෝම සෞඛ්‍ය සේවා වටා ගොනු වෙලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට උත්සාහ කරන ආකාරයක් මේ කොරෝනා කියන වෛරසයෙන් අපි දකිනවා. ඉතින් එතනදී තමයි අපිට ඒ අපේ තිබ්බ ශස්ත්‍රීය ජීවන රටාව අද දවසේ වචන වලින් කියනවනම් අර තිරසාර ජීවන රටාවක් අපිට එදා තිබ්බ අපේ ජීවන ක්‍රමය. ඒක නිසා අපි ඇත්තටම මේක අවස්ථාවක් කරගත යුතුයි. අපි එදා දවසේ අපේ තිබ්බ අපේ නිරෝගිකම බියක් නැතිව අභිමානයකින් යුතුව ආරක්ෂා කරගන්නට අපිට පාදක වෙච්ච ඒ සංස්කෘතික අංග. ඒ කියන්නේ අපේ ජීවන රටාව අපි ආහාර මොනවද ගත්තේ, ආහාර අපි පිළියෙල කරගත්තේ කොහොමද, අපි ආහාර පරිභෝජනය කළේ කොහොමද කියන ආහාර සංස්කෘතිය ගැන අධ්‍යයනයක් කරන්න. ජීවන රටාවේ අපේ ජීවන රටාවේ එදා තිබ්බේ මේ බටහිර ලෝකයේ තියෙන අඩුවෙන් දීලා වැඩියෙන් ගන්නවා කියන ආකල්පය නෙමෙයි, අපි බෙදා හදාගෙන සියලු දෙනාම කටයුතු කරමු කියන ආකල්පය. එතන තියෙන වටිනාකම් සමූහය. ඒ විතරක් නෙමෙයි, අපි අනිකුත් ජීවන කර්යාවන් සියල්ලම කරද්දී අපේ ආහාර නිෂ්පාදනය කරද්දී, ඒකට අපි අද දවසේ භාෂාවෙන් කියන්නේ කෘෂිකර්මය නැත්තම් ආහාර නිෂ්පාදනය කරගත්තේ විදි, ඒ සියල්ලක්ම ඉතාමත්ම නිරෝගිකම සහ අපේ තිරසාරභාවය ආරක්ෂා කරන සංකල්ප රාශියක් ගොනු වෙච්ච පද්ධතියක තමයි අපි ඉඳලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අධ්‍යාත්මය
api kene geng kene kuda katakaru pehati api api tiba sirit tirit te acar dharma sial lakma api nirogi kama araksha kerne widihata tibu bawai e mulasra wala sandahan reni. Ekeni sa me corona pili banda e kiena ra bati hirlo kiena dadi bia api hadawat tula matu noena akarek tina wisese me kalabala kiri menisa wibida kari pati car dakwana pili sakhitiat api e kati tamatma හොඳින් මූණ දෙන තත්ත්වයක් තමයි මෙතනදී කොරෝනා පිළිබඳව සඳහන් කරන්නට ඕනේ. ඔයතුමනි දැන් ඔබතුමා සඳහන් කළ කාරණාවට මට පියවරෙන් පියවර පැමිණිය යුතුයි. විශේෂයෙන්ම අප ප්‍රතිශක්තිකරණයට බලපාන මෙවැනි රෝගී තත්ත්වකින් බේරී සිටින්නේ ඔබ සඳහන් කරමින්ට පැමිණි කාරණාව මා දන්නවා. විශේෂයෙන්ම අපගේ ආහාර පරිභෝජනය සහ අපගේ ජීවන රටාව කියන කාරණාව. අපි ඒට යමු පියවරෙන් පියවර. ඊට කලින් මා කැමති තවත් යමක් දැනගන්න මේ කොරෝනා සංසිද්ධිය පිළිබඳව. මොකද ජනතාවට ඒ පිළිබඳව ඇතැම් විට නිසි අවබෝධයක් නොමැතිවන්ට පුළුවන්. අපි මේ වෛරසයකින් පැතිරෙන ලෙඩක් නිසා එය පැතිරෙන ආකාරයේ බෝවීමෙන් බේරී සිටීමට ගත යුතු ක්‍රියාමාර්ග ආදී පිළිබඳව කිසියම් දැනුවත් කිරීමක් කරමු. වැදගත් කාරණයක්. අපි මේ බෝ වන රෝග කියලා ගත්තාම අපිට තියෙනවා අපි දන්නා බැක්ටීරියා, වෛරස්, දිලීර මේ වගේ වෛද්‍ය විද්‍යාත්මකව අපි කතා කරන මේ විසබීජ කාණ්ඩ ගොඩක් තියෙනවා. එතකොට මේ විසබීජ කාණ්ඩ ගොඩක් තිබ්බට අපි දන්නා අපි බැක්ටීරියා වර්ගවලට අපිට ඇන්ටිබයොටික්ස් කියලා නැත්තම් ප්‍රතිජීවක අපි ඖෂධ හොයාගෙන හින්දා අපි බියක් නැතිවට මූණ දෙනවා. ඒවා අපිට කළමනාකරණය කරගන්න පුළුවන් ගා වැළඳිච්චාම. නමුත් මේ වෛරස් කියන දේවල් වල අපි බොහෝමයක් වෛරස් අපිට වැළඳිච්චාම ඒක හොඳ වෙනවා. එහෙම නැත්නම් අපිට ප්‍රතිශක්තිකරණ පද්ධතිය එක තමයි මේ සටන් කරන්න වෙන්නේ. ඒක නිසා බොහෝ වෛරස් වලට දැන් තියෙන්නේ එන්නත්. එන්නත් කියන්නේ රෝගය හැදෙන්න කලින්ම අපි ඒ වෛරස හා සමාන කොටසක් අපේ ඇඟට ඇතුල් කරනවා අපේ පද්ධතියට. එතකොට අපේ මේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය එය ස්වභාවිකව ක්‍රියාත්මක වෙලා ඊට අවශ්‍ය කරන ප්‍රතිදේහ අපේ ඇඟේ නිෂ්පාදනය වුණාට පස්සේ ඇත්ත වෛරසය අපි ළඟට එනකොට අපි ඒකට මූණ දෙනවා. ඒක තමයි අපි මේ ඉමුනයිසේෂන් නැත්තම් අපි කියන්නේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනක්, ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් තියෙනවා. ඒකෙන් දා ලංකාවේ මේ වෙන විට බොහෝ රෝග දකින්න නැති තරම් පොලියෝ ලංකාවෙන් අයින් කරලා වාගේ තත්ත්වයට පත් වෙලා තිනවා. ඒ වගේම තමයි ටෙටනස් කියන රෝගියෙක් ඔබ දකින්නේ නැති තරම් අද. ඒ වගේම තමයි මේ සරම්ප වැනි රෝග අපි ඒවා කළමනාකරණය කරගෙන තියෙනවා නිරෝගීකම අත්කර ගැනීම හඳහා. නමුත් මේ තව වෛරස් වර්ග කාණ්ඩ කීපයක් තියෙනවා. මේ දිනෙන් දින එයාගේ හැඩහුරුකම වෙනස් කරනවා. එතකොට අපි යම්කිසි විදිහක එන්නතක් නිෂ්පාදනය කරගත්තට අර අලුතෙන් ආපු ඒක හැඩහුරුකම වෙනස් කරගෙන ආපු වෛරසයට මුණ දෙන්න අපේ එන්නත සහ අපේ ප්‍රතිදේහ සමත් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණය ඔස්සේ තමයි මේ ඉන්ෆ්ලුවෙන්සා මුලදී ආවා SARS කියලා එක වෛරසයක්, MERS කියලා වෛරසයක් ආවා. දැන් මේ ඇවිල්ලා තියෙනවා ලෝකෙටම අවදානමක් කරමින් කොරෝනා කියන වෛරසය. ඒතර මේ කොරෝනා වෛරසයේ අය නම් කරලා තියෙනවා විවිධ නාමකරණයෙන්. 2019 දෙසැම්බර් 31 වෙනිදා තමයි මේ චීනයේ මේ වුහාන් කියන නගරයේ විශාල පිරිසක්කට වැළඳීමත් එක්ක ඊට සම්බන්ධ ඒ වෙලාවේ සිද්ධ වෙලා තියෙනවා යම්කිසි උත්සවයක්. ඒකින්ද බොහෝ අය හිතුවා මේ කෑමක් විස වෙලා වෙන්න ඇති මේ රෝග තත්ත්වය ඇති වුණේ කියලා. නමුත් පස්සේ කරන ලද පරීක්ෂණ වලින් පැහැදිලිවම තහවුරුලා තියෙනවා මේක බිඳිති මගින් නැත්නම් ශ්වසන පද්ධතිය හා සම්බන්ධව පැතිරෙන රෝගයක් කියලා. ඒක නිසා මොකද ඒක ඉතා වැදගත් ඒ පැතිරෙන ආකාරය අපිට අපේ රෝගෙන් ආරක්ෂා වීම සඳහා අපි කියන නිවාරණය වීම සඳහා අවශ්‍ය කරන පියවර සංවිධානය කර ගැනීමට ඒක ඉතාමත්ම අවශ්‍ය වෙනවා. එතනදී දැනට මේ රෝගය පැතිරී යාමත් එක්කම ලෝකයේම අවදානම් කලාපයක් හැටියට සඳහන් කරලා තියෙන බව නන්දනවා පොඩ්ඩකට කලින් කිව්වා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේකට මූණ දෙන්නට සූදානම් වෙනවා. එතනදී මේ මියයාම යම් කිසි විදියකින් බොහොම තැති ගන්නන සුළු තත්යකට ලෝකයේ පුරා පැතිරිලා තියෙනවා. නමුත් මේ මියයාම සඳහා මේ ඇත්තටම හැම කෙනෙක්ම මියයනවා කියලා නෑ. මේක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා බොහෝ විටම මියයාමට ලක් වෙලා තියෙන තරමක් වයස්ගත පුද්ගලයන්. ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මූණ දීම සඳහා තරමක් දුර්වල මට්ටමකින් අය තමයි වෙන්නේ. ඒ වගේම තමයි දියවැඩියා, පිළිකා වැනි කාරණා නිසා, ඒ වගේ රෝගය නිසා හෝ ඒවා ගන්න ඖෂධ නිසා තමන්ගේ ප්‍රතිශක්තිකරණයේ පද්ධතිය හොඳින් වැඩ කරන්නේ නැත්නම් ඒ අයට මේකෙන් අවදානම් වැඩි, මියයාමේ අවදානම කියන එක. ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණය අඩු වෙන ඖෂධ පාවිච්චි කිරීම හෝ නැත්නම් ස්වභාවිකවම රෙඩ රෝග නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නම් ඒ අය මේන් අවදානමට ලක් විය හැකි. ඒ වගේම තමයි දැනටමත් ශ්වසන පද්ධතිය රෝගවලින් පෙළෙනවා නම් ඒ වගේම පොඩි දරුවන්ගේ, ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තාම
හොඳින් නිර්මාණය වෙමින් පවතින අය සහ ගර්භණී මාතාවන් කියන මේ පිරිස තමයි මේ අවදානම් කණ්ඩායම හැටියට ලෝකයේ අඳුනගෙන තියෙන අද තියෙන දත්තානුව මේ පසුගිය සති කිහිපය තුළ හෝ මාස කිහිපය තුළ තියෙන තත්ත්වයන් යනවා අපි මේ රෝගය ගැන අපි යම්කිසි මහජනතාව දැනුවත් කරනවා නම් මේක අපේ භාෂාවෙන් කියන මේක එක්තරා විදිහක හෙම්බිරිස්සාවක් වගේ රෝගයක් නමුත් මේ හෙම්බිරිස්සාව වගේ රෝගයෙන් මිය යනවා කියන අවදානමත් එක්ක තමයි මේ බිය මතු වෙලා තියෙන්නේ ඒක නිසා මේකේ රෝග ලක්ෂණ අපි සාමාන්‍යයෙන් දකින උන කෙනෙක්ගේ තියෙනවා අපි දන්නවා මේ අපේ රටට එන සියලු දෙනාම මේ ගුවන් තොටුපළෙන් ලංකාවට ආපහුම උණ පරීක්ෂා කරන ඒ වගේම තමයි සමහර හෝටල් වලට ඇතුළුන උණ පරීක්ෂා කරන ඒ සියල්ලෙන් බලන්නේ උණ කියන සාධකයෙන් මේ රෝගියෙක් දැයි නැත්නම් රෝගියෙක් ඇයි සැකකල කෙනෙක්ද කියන தত্ত্বය. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට කැස්ස ඒ කියන්නේ ශ්වසන මාර්ගයේ තියෙන අපේ සාමාන්‍ය ලක්ෂණ. ඒ වගේම හුස්ම ගැනීම අපහසුතාවයක්, උගුරේ වේදනාවක්, ඒ වගේම හිස රදයක් මේ වගේ කාරණා තියෙනවා නම් අපි මේ රෝගය සැක කරන්න පුළුවන්. ඒ වගේම මේ රෝගයේ තියෙන අයගේ ඉතින් අපි සාමාන්‍යයෙන් කියන වෛරස් රෝගයක තියෙනවා වගේ මස්පිඩු සහ ඇඟපත වේදනාවක්. ඒ වගේම තමයි මේ ශ්වසන පද්ධතියේ තියෙන වෛරස් ටික කාලයක් යනකොට මෙතන ශ්වසන මාර්ගයට පිටිපස්සෙන් තමයි ගලනාලේ තියෙන ගලනාලේ කොටසක් ඇතුල් වෙන්න පුළුවන්. ඒ වෛරස් ටික පල්ලෙහාට යනකොට බඩේලී යෑමක් නැත්නම් අපේ සාමාන්‍ය මේ ජීර්ණ පද්ධති වැඩ කරන එක ඉක්මවා පාචනය වැනි තත්ත්වයකට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ රෝග ලක්ෂණ තමයි අපි මේ කියන කොරෝනා කියන මේ භයානකයි කියලා හඳුන්වන රෝගයේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ කෙදී දැනට විශේෂයෙන්ම ප්‍රදේශ වශයෙන් වසංගත රෝගයක් වශයෙන් මේක පැතිරෙන නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා නිර්දේශ කරන ප්‍රධාන වශයෙන් යම් කිසි කෙනෙක් සති දෙකක් ඇතුළත ඒක හේතුව වෛරස්යේ ළඟට ඇවිල්ලා මේ රෝගය ඇති කිරීම සඳහා කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒක දල වශයෙන් කියන්නේ දවස් 14ක් පමණ කියලා. ඒකින්ද අපි මේ දවස් 14ක් ඇතුළතදී මේ රෝගයේ තිබ්බ අවදානම්යයි දැන් ලෝකයේම මේ තියෙන තාක්ෂණයට ඉදිරිපත් කරන මාධ්‍යම ඉදිරිපත් කරන අවදානම් කලාපයකට ගිහිලා තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයා පිළිබඳ දැඩි සැලකිල්ලක් ගන්න අවශ්‍යයි. මොකද එයා හින්දා අනිත් අයටත් මේ රෝගය පැතිරෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අර මං ඉස්සෙල්ලා කිව්ව රෝග ලක්ෂණ ටික පවතිනවනම් ඒ අයත් මේ සඳහා පොඩි අවදානමක් නැත්තම් මේ ගැන අවධානයක් යොමු කිරීම අවශ්‍යතාවය තියෙනවා. එතකොට ඇත්තටම කළ යුතු දේවල් ගැන මාධ්‍ය මගිනුත් එලි දැක්වීම කරගෙන යන පළවෙනි දේ තමයි තමන්ට ශ්වසන මාර්ගයේ රෝගයක් තියෙනවා නම් ඒ රෝගය නිසා පැතිරෙයි කියන එක කොරෝනා නොවුනත් පැතිරෙන එක වළක්ව ගන්න බෑ. ඒක නිසා තමන් තරමක් දුරකට අනිත් අය ගැවසෙන තැන්වලට යන්නේ නැතුව අපි ඒ පුද්ගලයා අනිත් අය සමග ආශ්‍රය කරනකොට අපි දන්නවා මූණට පුළුවන් නම් ඒ වගේ කැස්සක් තියෙනවා නම් කහින එක පැත්තකට කරලා කහින්නෝ පුළුවන්කමක් තියෙනවා නම් මාස්ක් එකක් නැත්නම් අර මූණ ආවරණයක් පළඳා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි වැසිකිළියක් වගේ gedara කිනුනත් පාවිච්චි කරනවා. අන්න අය ගියාට පස්සේ වැසිකිළිය පාවිච්චි කරනවා නම් ඒ වගේම තුවා ඇඳ ඇතිරි වගේ දේවල් අන්න අයට පැතිරෙන එක වළක්වා ගන්න ආකාරයට තමයි පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය හෙම්බිරිස්සාවක කරන දේ ටිකක් ඊට වඩා ගරු ගැඹීරත්වයෙන් ඕනකමින් කරනවා නම් මේ රෝගේ පැතිරීම මේ පුරුදු ටික අපිට තියෙන අපි සාමාන්‍ය මූණට කහින්නේ නැහැ මිනිගේ පැත්තට කහින්නේ මේකේ ඒ වගේම ලස්සන දෙයක් තමයි අපේ තියෙන ආචාර ධර්ම යටතේ අපි කෙනෙකුට ආයුබෝවන් කියලා තමයි අපි පිළිගන්නේ අපි ගිහිලා අතට අත දෙන්නේ නැහැ දැන් චාල්ස් කුමාරයත් ආයුබෝවන් කියන තත්ත්වෙට මේක නිසා පත් වුණා මේකත් අපිට පෙන්වන්න කරන අපේ අතීත අභිමානයේදී අපේ තිබ්බ ආචාර කිරීමේ ඉඳලම අපි අපේ නිරෝගීකම ආරක්ෂා කරගන්න ආකාරයේ මූලධර්ම වලට ගැතිවෙච්ච ඒකෙන් අපි පිරිච්ච පිරිසක් බව මෙතනදී පෙන්වන්න කරනවා ඒක නිසා මේකෙදි වැඩිපුර අපිට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ කෙනෙකුගේ ඒ විදිහට කැස්ස වාගේ දේවල් එනකොට ඒ ආරක්ෂා වීමට අමතරව අපි අත් දෙක යම් කිසි විදිහකින් පරිහරණයකට අත් දෙක සෝදා ගැනීම එක සාමාන්‍යයෙන් අවශ්‍ය දෙයක් මේ කොරෝනා වෛරසයේ විශේෂයෙන්ම මේ එතනෝල් නැත්නම් මේ ඇල්කොහොල් අත ඒවල්දි වේගෙන් විනාශ වෙනවා ඒක නිසා අත් දෙක වතුරටත් විනාශ වෙනවා ඒක නිසා තමයි මේ අපි අර කියනවා ටැංකි වලින් සහ මේ ස්විමින් පූල්ස් වලින් මේක පැතිරීමේ අවදානමක් තාම ඇති වෙලා නැත්තේ ඒතනදී ඒකින්ද අත හොද ගන්න පුළුවන් නැහැ ඇති ඊට අමතරව මේ තියෙන මේ අපි අර දැනටත් පාවිච්චි කරනවා ඇල්කොහොල් තියෙන මාධ්‍යයන් තියෙන අත හොද ගන්න දේවල් ඒවා පාවිච්චි කරනවා නම් මේ ඒ තව කෙනෙකුට යන්න තියෙන අවකාශය අඩු වෙනවා ඒ වගේම තමයි මේක සෙනඟ ගැවසෙන ප්‍රදේශවලින් පුළුවන් තරම් බැහැරව ඉන්නවා කියන එකද අද දවසේ තාක්ෂණය පාවිච්චි කරන්නටත් පුළුවන් කෙනෙකුට අපි හිතමුකෝ ක්‍රීඩා තරඟයක් නරඹන්නටම ඕනේ නම්
මේ ඔබතුමාලගේ මේ මාධ්‍යයන් පාවිච්චි කරන්නට පුළුවන් එකට යන්නේ නැතිව ඒ වගේම තමයි සමහර දේශන වාගේ දේවල් වලට සම්බන්ධ වෙන්න ඕන නම් අද තියෙන තාක්ෂණය අනුව ඒ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි සමහර රටවල් වල විශේෂයෙන් වැඩ කරන විදි ගත්තත් අපි කාන්තෝර වල කරන වැඩත් සමහරලාට ගෙදර ඉඳලා කරන්න පුළුවන් අද දවසේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් මේ සියලු ක්‍රම අපි බුද්ධිමත්ව අපි හිතලා වැඩ කරන්න ගත්තොත් එහෙම අපිට මේ රෝගයේ පැවතීම පැහැදිලිවම අවදානමින් සෑහෙන්න ගැලවෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන උෂ්ණ කාල ගුණය අපිට ඉතාමත්ම හිතකරයි. මොකද එක උෂ්ණත්වයකින් එහාට යනකොට මේ කොරෝනා වෛරසයට පවතින්න අමාරුයි. ඉතින් ඒක නිසා ඒකත් අපිට තියෙන එක ආශිර්වාදය. ඒ නිසා කොරෝනා වෛරසයෙන් ආරම්භ වීම සඳහා අපි ගන්නා වූ මේ ක්‍රියාමාර්ග අපගේ පොදු නිරෝගිකම අත්කර ගැනීම සඳහා පොදුවේ ක්‍රියාකලිය යුතු එක්කල යුතු දෙයක් හැටියටත් අපි මෙතනින් දකිනවා. ඒ වගේම තමයි අනවශ්‍ය ලෙස බය වීම අවශ්‍ය නැහැ. අපිට පේනවා රාජ්‍ය ව්‍යුහයේ ඉතාමත්ම කාර්යක්ෂම තමන්ගේ සියලුම සම්පත් යොදවමින් මේ කියන කොරෝනා වෛරසය මර්ධනය කර ගැනීම සඳහා කටයුතු කරන ආකාරයක් අපි දකිනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත්තොත් එහෙම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ වලින් එන කට්ටියව හොයාගන්නත් නිරෝධායනය කිරීමටත් අවශ්‍යය තෝරලා ඒ වගේම තමයි අපේ තියෙන නිවාරණ සෞඛ්‍ය සේවාවක් ඒ සෞඛ්‍ය සේවය කටයුතු කරන්නට විතරක් නෙමෙයි රෝගිය හඳුනාගත්ත කෙනෙක් කිරියොත් එහෙම IDH රෝහල එහෙම නැත්නම් මේ උණ රෝහල කියලා අපි හඳුන්වන මේ ආසාදිතයෝ ඉන්න රෝහලේ ප්‍රතිකාර සඳහා අපේ දක්ෂ වෛද්‍යවරු සහ ඒ අය දැන්ට කටයුතු කරනවා ඒක නිසා අපිට පොදුවේ මේ රෝගයේ පැතිරීම අපේ තනි තනිව පුද්ගලිකව අපි කළ යුතු කාර්යභාරයත් අපි එකතු වෙලා කරොත් අපිට මෙයින් ඉදිරි සති කීපය තුළදී බොහොම හොඳින් ගොඩ එන්නට පුළුවන් වෙයි කියන දැඩි විශ්වාසයෙන් යුතුව සහ ඒන ඕනම තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තමයි අපි කටයුතු කරන්නේ. ඒ වගේම මාධ්‍ය පැත්තිනුත් මම මෙහෙම කාරණේ කිව්වොත් හොඳයි. එක නිල ප්‍රවෘත්ති ජාලයකින් මේ නිවැරදි තොරතුරු ඉදිරිපත් කරනවා නම් හොඳයි. මොකද මේ රට සම්පූර්ණයෙන් නතර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කටයුතු කරගන්න ඕනේ. ගොඩනැගිලි ඉදි කරන අයට ඉදි කිරීම කරගෙන යන්න අවශ්‍යයි. ප්‍රවාහන කටයුතු කරන අයට ඒ කටයුතු කරගෙන යන්න අවශ්‍යයි. රටක් හැටියට මේක පවතින්න බෑ. සම්පූර්ණයෙන්ම මේක අකර්මණ්‍ය කරන්න බෑනේ. ඒක නිසා අනවශ්‍ය කලබල කිරීම නිසා මේ සියලු කටයුතු අවහිර වීමක් සිද්ධ වෙනවා. මං හිතන්නේ අපි අර විදිහට අනවශ්‍ය ගැවසීම් සහ අනවශ්‍ය දේවල් වලින් අපි වැළකුණොත් මේක කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම සඳහා අවකාශයක් හැටියට පාවිච්චි කරන්නට පුළුවන් කියන දේ තමයි අපි මෙතන දකින්නේ. මම හිතන්නේ අද දිනේ ඔබ කොරෝනා වෛරසය පිළිබඳවටත් වඩා එහි පැතිරීම එය වළක්වා ගත යුතු ආකාරය පිළිබඳව යම්කිසි දැනුවත්කමක් ලබා ගත්තා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් මා අතමේ තිබෙන්නේ මුද්‍රණය කරන ලද පත්‍රිකාවක්. මෙහි අඩංගු වෙනවා කොරෝනා වෛරසය අනු කුමක්ද, එහි අවදානම් කාණ්ඩ මොනවාද, ඒවා පැතිරෙන ආකාරය, එමගින් ඔබ වෛරසයෙන් මිදීමට ගත යුතු ක්‍රියාමාර්ග ආදී ඔබ දැනගත යුතු කරුණු කාරණා සියල්ලම පාහේ මෙම පත්‍රිකාව තුළ අන්තර්ගත වෙනවා. වෛද්‍යතුමනි, දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ මෙවැනි අවස්ථාවක රටක වගකීම කරට ගන්නා වෛද්‍ය සංගමයක්, රටක වගකීම අරගෙන මෙවැනි අවස්ථාවකින් ජනතාව මුදවා ගැනීමට කටයුතු කරන සංගමයක්. ඉතින් මෙය ජනතාව අතරට ලබා ගැනීමට ප්‍රචාර කිරීමට අවශ්‍ය කටයුතු ඔබතුමා සංවිධානය කර තිබෙන්නේ කෙසේද? අපි පළමුවේ හිතුවා මේක මම මුලදිත් ගම එක හෙම්බිරිස්සා වගේ රෝගයක්. නමුත් මේ පැතිරීම සහ අවදානම නිසායි අපි ආරක්ෂා විය යුත්තේ. ඒකෙන් තමයි අපි මේ පත්‍රිකාවක් සංවිධානය කරලා ඉදිරිපත් කරලා තිනවා. මේක gmoa.lk කියන වෙබ් අඩවියේ තියෙනවා. මම ඉල්ලීමක් කරනවා පැකිලීමකින් තොරව මෙය බාගත කරලා කැමති කෙනෙක් මුද්‍රණය කරලා බෙදා හැරීම ගැන අපේ කිසිම විරුද්ධත්වයක් හෝ නීතිමය ආවරණයක් නැහැ. මෙය ඉදිරිපත් කරන්නට අපි ජනාධිපතිතුමා ඇතුළු රජයටත් මේක බාර දීලා තියෙනවා. ඒක නිසා මේ නිවැරදි තොරතුරු කලබල නොවී පතුරමින් අපි සියලු දෙනා ආරක්ෂා වෙමින් රටා කර්මන්නේ කරගන්න නැතුව ජීවත් වීම සඳහා කටයුතු කිරීම ඉතා වටිනවා කියන එක අපි මෙතෙන් දකිනවා. ඒ සඳහා අවශ්‍ය කරන දායකත්වය අපි වෛද්‍යවරු හැටියට ලබා දෙමින් මේ අවස්ථාවේ පවත්වනවා. කොරෝනා වෛරසය පිළිබඳව අද දිනේ අප වැඩසටහන තුළ ඔබට රැගෙන ආවත් වැඩසටහන ආරම්භයේදීම මා ඔබට සඳහන් කළා, විශේෂයෙන් වෛද්‍යතුමන් සාකච්ඡාව තුළදීත් ඔබ දැනුවත් කරා, අප මෙවැනි වෛරසයකින් බේරී සිටින්නේ මෙවැනි අවස්ථාවක අනිකුත් රටවල්වල ජාතීන්ට වඩා අවදානම කිසියම් වූ ප්‍රමාණයක අඩුවෙන් කිසියම් වූ බයෙහි අඩුවීමකින් අප සිටින්නේ අප ජාතියක් වශයෙන් නිරෝගීව ප්‍රතිචක්තිකන පද්ධතියේ දියුණුව සමග සිටින නිසා. මේ නිසා අද දිනේ සාකච්ඡාවෙන් ඉක්ම ගියත් කාලයේ ප්‍රමාණවත් නොමැති නිසා, නමුත් ඉදිරි දිනකදී අප බලාපොරොත්තු වෙනවා ඔබ දැනුවත් කරන්නට, විශේෂයෙන්ම අප ජාතියක් වශයෙන් මෙවැනි ප්‍රතිචක්තිකන පද්ධතියකට උරුමකම් කියන්නේ කෙසේද, එය නැති කරගැනීමට ඔබ කටයුතු කර තිබෙන්නේ කෙසේද කියන කාරණාව ඊට අමතරව ඔබ නැවත එම් ප්‍රතිචක්තිකන ආරක්ෂා කර ගැනීමට හුරු යුතු ආකාරයත් ඉදිරි වැඩසටහනකදී දැනුවත් කිරීමට පොරොන්දු වූ තබමිනුයි අද දිනේ අප සමගින් යන්නේ.
ඉතින් අද දිනෙත් ඔබ දැනුවත් කිරීමට අපගේ ආරාධනාවෙන් අප සමග එකතු වෙයි රජයේ වෛද්‍ය දාරි සංගමේ සභාපති සහ කොළඹ රිට්‍යාරය ළමාරෝහල්හි ළමා සසන රෝග පිළිබඳ සංඥා වෛද්‍ය අනුරුද්ධ පාදිනිය වෛද්‍යතුමා වෛද්‍යතුමාට මෙහි ස්තුති අප දැනුවත් කිරීම සම්බන්ධයෙන් හයි බවන් තවත් දිනකදී මේ වෙනුවට සරණවි හමුවනතෙක් අද දිනේ සමගින යන්න ඔබට නිරෝගීමත් දිනයක් වේවා